අම්මගේ පරණ දිනපොත. පහුගිය දවස්වල මම ඉඩක් ලැබිච්ච හැම වෙලෙම අම්මගේ දිනපොත් කියනවා. මට හිතෙන වෝල්ට අපි ඔයගෙනදී හම්බ වුණා කියලා. කීවන්නක බලන්න. උන් හදන්න. ඊය හවස කැතරින් වලවට ආවා. වලවත් වැඩ කරන අංගුන්දගේ බාල සහෝදරි. කැතරින් ආපුක අංගුන්දගේ ලොකු සහනය. මරණසන්න වෙන්න කාලේ තමන්ව බලා ගන්න තමන්ගේ කෙනෙක් ඉන්න එක ලොකු සතුටක්. කැතරින් මලව බය දකින්න ආවේ කුංචි කෙනෙක් පැටි කියපුත් එක්ක. තමන්ගේ එකම දරුවා. එච්චරයි. නෑ තියෙනවා. මට හිතෙන වෝල්ට මගේ අම්මා සහජ හැකියාවක් තිබිච්ච ලේඛිකාවක්. හැම කතන්දරයක්ම හරි ලස්සනට පිටු පිරෙන ලියලා තියෙනවා. දිනපොත ලියනක අම්මා විනෝදිත කරලා තියෙන දේ. කියවන්නකෝ. අංගුන් දෙ වගේ නෙමෙයි. කැතරින් බොහොම පිනුම තියෙන ගෑණිය. කතා බහින් හැසිරීමේ කැතරින්ගේ ලොකු අමුත්තක් තියෙනවා කියලා දැක්ක ගමන් මට හිතුණා. කැතරින් වැඩි ලස්සනක් නැති වුණත් හොඳ පෙනුමක් තියෙන ගෑණියක්. කැතරින්ගේ කතා බහෙත් හැසිරීමෙත් මට තේරුම් ගන්න බැරි මොකද්ද අමුත්තක් තියෙනවා. වෙන කවුරුවත් නොදන්න රහසක්. හිත ඇතුලේ හංගගෙන ඉන්නවා වගේ තමයි මට දැනුනේ. මමයි කැතරින්ට කිව්වේ සුදුලන්දේ ඉන්න දවස් ටිකේ කෙල්ල වලව් නවත්තන්න කියලා. මරණසන්න ලෙඩෙකුට බේතේත් හදන එකයි, එපෝපස්ථාන කරන එකයි, දරුවෙකු බලා ගන්න එකයි ඔක්කොම තනි ගෑණිකට කරන්න අමාරු. අනිත් එක අංග උන්දගේ පැල පොඩි ළමයෙක්ට ජීවත් වෙන්න සුදුසැනක් නෙවෙයි. මේ කෙලිපැටියගේ මූණ දැක්කම මොන එකක් දෝ මන්දා මට ඊත දුන්නේ නැහැ ඒකට පැල්පතට වෙලා ඉන්න ඉඩ දෙන්න. මමයි කිව්වේ කැතරින්ට සුදුලන්ද ඉන්න කල් කෙලිව වලව්වට ගෙනත් ඇරලන්න කියලා. මේ චූටි කෙලි අපේ ලෝරදූ පිනුමින් එක වගේ. දෙන්න එක ළඟ ඉන්නකොට නොදන්න කෙනෙක් හිතන්න බැරි නැහැ නිබුල්ලු කියලා. ඒ වගේම දෙන්න බොහොම ඉක්මනට කුළු පග වුණා. ඒත් එක කාරණාවක්. මේ දරුවගේ මොලේ දුර්වලකමක් තියෙනවා වගේ. අකුරු ලියා ගන්නට වැඩි උනන්දුවක්වත් අවශ්‍ය බුද්ධියක් නැතුව වගේ.
මං වෛද්‍යවරයෙකු කැඳවලා ඈනු පරීක්ෂා කරන්න දුන්නා. ලෝරා දූගේ පරණ ඇඳුම් ඔක්කොම ඈන්ට දුන්නා. ලෝරාත් සුදු අඳින්න කැමති නිසා ඈන්ට දුන්න ඇඳුම් ඔක්කොම සුදු පාටයි. මේ පුංචි කෙලි ඒ ඇඳුම් ඇඳපුවාම කොයි තරම් සතුටු වුණාද කියනවනම් මන් දිහා බලාගෙන කිව්වා, මීට පස්සේ මුළු ජීවිතේටම අඳින්නේ සුදු පාට විතරයි කියලා. අනේ අහිංසක දරුපැටියා, වලව්වෙන් ගියාට පස්සේ කවුද ඉතින් තමන් කැමති විදියට ඇඳුම් මහලා දෙන්නේ? හැම සිංහල අවුරුද්දටම කෙළීට අලුත් ගවුම් ටිකක් මහලා යවන්න මම හිතාගත්තා. වෝල්ටට මුණ ගැහුණ ඔය ගැහුණු කෙනා හුඟක් තරුණයිද? ඔව් තරුණයි. ඒ වුණාට රෑ කරෝලේ හන්ද හරියට පෙවුන්නේ නැහැ. අපේ ලෝරා නංගිගේ වයස? මූණ ඇඟපත දිරාපත් වෙලා තිබුණට ඔව් ටිකක් ඒ වගේ. පෙනුමෙන් දෙන්න එක සමානයි කිව්වා නේද? බලන්න, කැතරින්ගේ දරුවා ගැන මගේ අම්මා ලියපු මේ විස්තරේ වෝල්ටට මුණ ගැහුණු ওই ගෑනු කෙනාගේ විස්තරේ හොඳට ගැලපෙනවා නේද? දෙන්නම එකම වයසේ. පෙනුමෙන් සමානයි. අනිත් එක දෙන්නම අඳින්නේ සුදු පාට. ඒ ගෑනු කෙනා මානසික රෝගී. ලොකු නම් මානසික රෝගී හොඳ වෙයි කියලා දොස්තරලා කිව්වට එම නොවුන වෙන්න බැරි. ඒ ගෑනු කෙනාගේ කටින්ම කියුණානේ එයා කුඩා කාලේ සුදුලන්දේ හිටිය බව. ඒ වගේම මගේ අම්මට තාම ලොකු ආදරයක් භක්තියක් තියෙන බව. මට නම් කිසිම සැකයක් නෑ වෝල්ටට මුණ ගැහුණු ওই ගෑනු කෙනා කැතරින්ගේ දුව ඈන් බවට. ඇයි ඈන් මේ විදියට මගතොටේ සුදුලන්දේ හොල්මන් කරන්නේ? මොනවද ඈන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ? මේ ඔක්කොම හිතෙන් මවාගත්ත මනස්ගාතද? එහෙම නැත්නම් වෙන අභිරහසක් තියෙනවද මේවා පිටිපස්සේ? අපිට මේ කිසි දෙයක් තේරුම් නැතුණාට ළඟදීම මේ හැම දෙයකටම අපිට උත්තර ලැබෙනවා. එතකන් අපි ඉවසන්න ඕන මේරියන්. අපි ගොඩක් ඉවසන්න ඕන. So if you'll excuse me. මං ගියහම ද ප්ලේ කරන්න කියලා.